මම කලින් කිව්වා වගේ මහින්දානන්ද අලුත්ගමගේ කියන ඒ ඇමතිවරයා දැන් මරණ ඉන්දක ඉඳලා එක පාට නැගිටලාවිලා තියෙනවා එක පාට නැගිටලාවිලා තියෙනවා දැන් මොකද කියන්නේ දැන් කියන්නේ මේ රට නැගිටින්න හදන්නේ මහින්දත් එක්ක කියලා අයි බොහොම පැහැදිලි ඉඳන් කියනවා නැගිටින්න හදන්නේ ඇවිදින්න බැරි මහින්ද නැගිටවන්න හදන්නේ ඇවිද ගන්න බැරුව ඉන්න මහින්ද ඒ නිසා මහින්ද රාජපක්ෂගේ දේශපාලන පරිච්ඡේදය මේ වෙනකොට මේ රටේ මිනිස්සු අවසන් කළ අවසානයි ඒ නිසා රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයම අවසන් වෙනව බොහොම නුදුරේදී ඒ නිසා නාමල් රාජපක්ෂ කොච්චර දඟලගෙන ගියත් නාමල් හිතන් ඉන්නේ පොඩි මයින්ලා කියන්නේ යාට කියලා නෑ මිනිස්සු මේ වෙනකොට කියන්නේ හෝතම්බු පෙටියෙක් කියලා ඒ නිසා ඒ වගේ හෝතම්බු පැටව් තැන් තැන් වලින් ගුල් වලින් එළියට බැහැලා හොම්බ එළියට දාලා මේ වෙනකොට රටේ ජනමතය උරගා බලන්න ජනතාව මොකද කියන්නේ කියලා මුට්ටිය දාලා බලන්න හදන වෙලාවක බොහොම පැහැදිලිව අපි කියනවා ඔහෙලා හදන්න හදපු ශ්‍රී ලංකාව ඔහෙලා විනාශ කරලා අන්දලා අපිව වෙන තැනකට තල්ලු කරලා ඉවරයි ඔහෙලා හදන්න හදනකොට වඩ රට හැදුනේ ඔහෙලා විතරයි ඒ නිසා අවසානයේදී හැදිච්ච රටක් නැහැ ගොඩනැගිච්ච ආර්ථිකයක් නැහැ ඒ නිසා බොහොම පැහැදිලි මේ කාරණේ ඒ නිසා ආසියාවේ ආශ්චර්ය වීම කෙසේ වෙතත් මේ වෙනකොට ආසියාවේ නෙමෙයි සමස්ත ලෝකෙම අභාග්‍ය සම්පන්න රටවල් අතර ඉස්සරහින්ම ශ්‍රී ලංකාව කියන නාමය සටහන් කරලා තියෙනවා ඒ නිසා අද ඒක ආසියාවේ ආශ්චර්ය වෙන්න පුළුවන් ලෝකයේ මිනිස්සු බලනකොට ලෝකයේ මිනිස්සු බලන්නේ කොහොම තිබ්බ රටක්ද මේක අද මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියන කාරණෙත් එක්ක ඒ නිසා ඒ අභාග්‍ය සම්පන්න ඉරණම මේ රට රත් කළා දුන්න රාජපක්ෂ පවුල් පාලනේ අපි මේ ලංකා භූමියෙන් අතුගාලා දානවා ඒක අරගලේ ආරම්භ කරලා සැලකියුතු ප්‍රමාණයක් කළ ඉවරයි ඉතිරි කොටස මේ රටේ මිනිස්සු කරાવી ඒත් එක මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ගණනාවක් ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලිව පැමිණිලක් කළා ඒ තමයි මහින්දානන්ද අලුත්ගමගේ බදු සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයන් අතිශය බහුතරයක් වැරදි බොරු අසත්‍ය කියන කාරණයක් එක්ක ඒ නිසා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න අධ්‍යක්ෂකවරයාට අපි කියනවා බොහොම පැහැදිලිව අපි දැන් බලන් ඉන්නවා තමුන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා මොකද අරගලයට ඇවිල්ලා සෙල්ෆියක් ගත්ත කොල්ල හොයාගෙන මාතරට ගාල්ලට හම්බන්තොටට යාපනයට බදුල්ලට වවුනියාවට ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී ඍතු පිටින් ගිහිල්ලා ඒ පරීක්ෂණ කරන්න පුළුවන් නම් එයින් අහිංසක තරුණ තරුණියෝ කුදලාගෙන එන්න පුළුවන් නම් දැන් මේ රටේ වගකීතු වෘත්තීය සමිති හැටියට ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවල වගකීතු නිලධාරි අන්න දැන් තමුන්ගේ දෙපාර්තමේන්තුවේ පැමිණිලක් කරලා තියෙනවා මේ කියන පචමහින්දානන්ද සම්බන්ධයෙන් පචමහින්දානන්ද සම්බන්ධයෙන් එහෙමනම් දැන් අරගලයේ සම්බන්ධයෙන් තමුන්ගේ ක්‍රියාකලාපය අදටත් පැහැදිලි අදත් කැදවල තියෙනවා CID අරගලයට ගියා කියලා තරුණ තරුණියන් අපි බලමු කෝටි ගාණක් ගැන තියෙන ප්‍රශ්නකට දැන් මොකද්ද CID එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා